හරියන්නේ නැහැ. රංජන් රාමනායක ගැන කතා කරේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුව. රංජනුයි මමයි ඇත්ත එක්කත් හොඳටම රණ්ඩු කර ආණ්ඩුවේ ඉන්න කාලේ. කයි කට හොඳම නැහැ රංජන්ගේ. හැබැයි අද රංජන් හිරේ ඉන්නේ මොකටද? එකම එක වචනයක් වැරදිච්ච නිසා වසර හතරක් බරපතල සිරදඩුවන් දීලා බුදුමල දන්නද අඟුණු කොළ පැලැස්සෙද්දී ටොයිලට් ටෝ දන්න දාලා තිබ්බේ මට කිව්වේ අඬහඬ. මං හැමදාම මිනිස්සුගේ තියෙන රෙස්ටුරන්ට් එකක් ඒකෙන් කෑම අරගෙන මම හැමදාම අරන් ගිහිල්ලා හිරේ සොන්දයි ඉඳන් සෙන්සුරා දෙනකන් දවස් 6ක් යනවා. ගියාම යන්න දෙන්නේ අල්ල ගන්නවා. අනේ මල්ලි තව හිටපන් අනේ හිටපන් ගොබන් අයියෝ පොඩ්ඩක් හිටපන්. මොන තරම් පවුද කියලා ඉදේට. අපිත් එක්ක හිටපු මිනිහ මන් නම් හිතන්නේ ඔය කියන චණ්ඩි කතා කියන එක එක්ක මම ඇතුළුව ඔච්චර කල් ඇතුළේ නම් ඉන්න පුළුවන් වෙයි. මාස 12ක් එක වචනයක වරදක මිනී මරපුන් එළියට ආවා ජනාධිපති සමාවේ. එතකොට ඒ විතරක්ද? 76 දෙනෙක්ට නිදහස දීලා තියෙනවා. මේ ටිකට රංජට නැහැ. වැරදි නැද්ද මගේ අම්මේ තාත්තේ? එහෙම රටකද අපි ඉන්න ඕනේ? අපි විනිසුරුරුන්ගෙන් ආයෝජනා කරන රංජන් මාස 12ක් හිටියා. හොඳ කෙනෙක් ඒ හිටියා. රණ්ඩු කරගත්තේ නැහැ, කලබල කරගත්තේ නැහැ, කරදර කරේ නැහැ. අපි රටක් ඇහෙට අපිට පුළුවන් වෙන්න ඕනේ ආයෝජනා කරන්න. තරුණයෝ එළියට බැහැලා රංජන් එළියට ගන්න ඕනේ කියන එක. අන්න ඒ වගේ සටනක් මමත් මනුෂ්‍යත් මරික්කාර්මත්තුමාත් බුද්ධික පත්‍රවල අපි ඔක්කොම එකතු වෙලා පටන් ගන්නවා ලංකා වටේම යන්න. ගිහිල්ලා මේක ගැන කියන්න. මේ රටට ඔබතුමාලා අපිට රංජන්ගේ වැඩේ තරම් වැලිගමට. ඒ රංජන්ගේ වැඩේ අරගෙන එනවා අර යුක්තියේ යාත්‍රා ආවා වගේ එනවා. ඔබතුමාලා සහභාගී වෙන්න මට අවශ්‍යයි. සමගි ජනබලයේ තරුණ කෙල්ල කොල්ලෝ පක්ෂ පාට ભેදිකින් තොරව මේ අරගලයත් එක්ක අපි ඉස්සල්ලාම පටන් ගමු. ඒකත් එක්ක ඔබතුමාලගේ සංවිධානය හදාගමු. අපේ ශක්තිය මොකද්ද කියන එක අපි ලංකාවටෙන් ගිහිල්ලා අන්තිමට කැම්බල් පිටියේ අති විශාල දැවැන්ත රැස්වීමක් කළ රංජන් අයියට ඇහෙන්න කතා කරමු. රංජන්ට අපි ශක්තිය දෙමු. එතනින් මේ සහපලත් ආණ්ඩුව බොරු කියලා මිනි මරලා සියලු දේවල් කරපු ආණ්ඩුව එලවන්න අද ඉඳන් අදහස් කරගනිමු කියනවා මතක්.